මෙම පෙත්සම අද කැඳවු අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටියා. ඔහු පැවසුවේ තම සේවා දායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා සිටි බවයි. ඒ අනුව ඔහු සභාපති ධුරයේ අකණ්ඩව කටයුතු කිරීමක් නොකළ බවත් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අපහාසයක් සිදු කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියා. ඒ අනුවයි අදාළ පෙත්සම ලබන 27 වනදා කැඳවන ලෙස නියෝග කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු සාමාජිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතායි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු ලබන 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ මෙම සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද යළි ඉදිරිපත් කළ අවස්ථාවේ ක්ලබ් වසන්ත ඝාතනයට ලක් වූයේ පසුගිය ජූලි 8 වනදායි. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක විභාගයේ අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශ කිරීම පසුවට කල් තැබුවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවටගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී බව පවසමිනුයි ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණේ. සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටකිරීමට උත්සාහ කළ බවට වෙන සිදිය සම්බන්ධ නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නා. ඒ මෙම සැකකරුගේ බිරිඳට එරෙහි සාක්ෂි සම්පීඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ ලෙසයි. නදුන් චින්තක යන අයගේ බිරිඳ මෙම නඩුවේ 14 වන සැකකරු ලෙස නම් කර තිබෙනවා.